දෙන දුගලන මෙත් මුදිතා කරුණාදාරා අඩවන්ගු දෙන දුගලන මෙත් මුදිතා කරුණාදාරා තෙමා භාග්‍යවතුන් වහන්සේ මගදී චාරිකාවේ වඩිනතර පින්ඩපාතෙන් පසු වනාන්තරයේ දෙසට සංඝයා පිරිවරා වැඩම කළා. වනාන්තරයට පිවිසිලා රුක්සෙවනේ වාඩි වෙලා භාවනාවට සමවැදුණා. මේ මොහොතේ භික්ෂුන් වහන්සේලා සිටි තැනට නුදුරින් ඉටි හැටියෙම ලැබුගින්නක් පැන නැග්ගා. ටිකෙන් ටික ඒ ගිනි දැල් පැතිරිලා මහා ගිනිජාලාවක් බවට පත් වුණා. සුළු කාලයක් ඇතුළත භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සංඝයාව ඒ ගින්න ආත්පසින්ම වට කරගත්තා. කිසි කෙනෙකුට බේරිලා පැනගන්නවත් ඉඩක් ලැබුණේ නැහැ. ඈතින් සිටි සමහර සංඝයා වහන්සේලාට දුම්ගඳ දැනිලා භාවනාවෙන් නැගිට්ටා. ඔබ වහන්සේට දුම්ගඳක් දැනෙන්නේ නැද්ද? එහෙමයි ආයුෂ්මතනි. ලැබුගින්නක් වගේ. හම පිච්චෙන තරම් රස්නේ. අහන්න, ගින්න අර පැත්තේ. අපි ඉක්මනට ඇතුළට දුවමු. ඉක්මන් කරමු. හැමෝම එන්න. එන්න. ඉක්මන් කරන්න. මිනිත්තු කිහිපයක් තුළ භික්ෂුන් වහන්සේලා ගින්න මැදට එක් රොක් වුණා. පෘථග්ජන භික්ෂූන් බයට පත් වෙලා පැනගන්න ක්‍රමයක් නැතුව කලබල වුණා. අනේ ස්වාමීන් වහන්සේ, මට බය හිතෙනවා. නමුත් මේ වගේ ගින්නට පිච්චිලා මේ සසරේ අපි කීවරක් මෙරිලා ඇද්ද? කවුරු හරි මේ ගින්න නවත්තන්න උත්සාහ කරන්න. අපි මේ ගින්න වළක්වන්න දෙයක් හොයමුද? මෙහෙම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ කලබලේ නවත්තන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ දස් බලධාරී බුදු සමිඳුන් බව අමතක වුණාද? බුද්ධ බලය ගැන ඔබට අමතකද? හරි ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ අපිට මොකද දැන් කරන්න කියන්නේ? තව ටිකකින් අපිට ගිනි ඇවිලෙයි. අපි මොකුත් නොකළොත් භාග්‍යවතුන් වහන්සේට තනතුරක් වෙයි. බය වෙන්න එපා ආයුෂ්මතුනි. භාග්‍යවතුන් වහන්සේට මුකුත් වෙන්නේ නැහැ. බය වුණාම භාග්‍යවතුන් වහන්සේ වදාලේ අපිට බුදු ගුණ සිහි කරන්න කියලායි. කලබල වෙන්න නෙමෙයි. අපි ඉක්මනට උන්වහන්සේ ළඟට යමු. එහෙමයි ස්වාමීනි, එහෙමයි. භික්ෂුන් වහන්සේලාට බුදු ගුණ සිහි වුණාම සිහිය උපන්නා. ඉදිබිසෝ භගවාහං සම්මා සම්බුද්ධෝ පිච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. සුළං සැරට බුර බුරා ගිනි දැල් නැගුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ සිටින තැන සිට අඩි 70ක් පමණ මට්ටමේ මහා අසිරිමත් ලෙස ගිනි නිවී ගියා. උඩුවත්තක් ජලයට වැටුණා වගේ සුළු මොහොතකින් මහා ගිනි කඳ නිවී ගියා. අඩි 70ක වටරවුමෙන් එහා භූමියට ගින්න සීමා වුණා. සම්බුදු එදබල දැනුණු භික්ෂුන් වහන්සේලා මහත් ශ්‍රද්ධාවෙන් බුදු ගුණයට ප්‍රශංසා කළා. නමෝ බුද්ධාය. බුදු ගුණ නම් හරිම පුදුමයි. සිත් පිට නැති ගිනි දැල් වලට පවා භාග්‍යවතුන් වහන්සේ ළඟට ලං වෙන්න බැරිව ගියා. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ මහානුභාව සම්පන්න වනසේක. භික්ෂුන් වහන්සේලාගේ කතාව භාග්‍යවතුන් වහන්සේට ඇහුණා. ඒ පින්වත් මහණෙනි, මේ ප්‍රදේශයේ ඇවිලුණු ලැබුකින්න මෙසේ නෙවිගේ මාගේ බුද්ධ බලය යොදවා නොවේ. මාගේ අතීත ජීවිතයක කළ සත්‍යක්‍රියාවක බලයෙන් තමයි එය සිද්ධ වුණේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මේ අසිරිමත් සිදුවීම් මුල්ුණ අතීත කතාව දේශනා කළා. වට්ටක ජාතකය සත්‍යක්‍රියාවක බලය. ඈත අතීතයේ මගධ ජනපදයේ මහා වනාන්තරයේ රූස ගස්වලින් වට වූ බිමක වටුකුරුළු ජෝඩුවක් වාසය කළා. ඇතුළට වෙලා ඉන්න බැටියෝ, මං ඔයාව ඉක්මනට ලොකු කරන්නම්. වටකුරුළු පියා කෑම පාගෙන පියඹන් එද්දී කිරිල්ල පැටවුන් රකිමින් කැදැල්ලේම ඉන්නවා ඌ දැක්කා. කිරිල්ලියේ, මං ආවා. දැන් කොහොමද අපේ පැටියා? ඉතින් ගන්න ළඟයි අද නම්. මට හරි සතුටුයි කිරිල්ලියේ. අපිට ඉක්මනට පුංචි මූණ දැක ගන්න ලැබෙවි නේද? ඌ
කුරුළු ජෝඩුව කුංචි පැටියව දැක ගන්න ආසාවෙන් දරු සෙනෙහසින් පිරුණු හදවතේ බලාපොරොත්තු දල්වාගෙන හිටියා. නමුත් ඔවුන්ට මහා අවාසනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතන හිටි හැටියේම ලැබුගින්නක් ලැබිලුණා. ඒ දවසේම වටුකුරුළු පැටියා බිත්තරේ පුපුරාගෙන එළියට ආවා. යන්ද මං එළියට ආවා. අම්මේ තාත්තේ මං ආවා. පුදුමාකාර දුක්බර අවස්ථාවකට වටුකුරුළු මුහුණ දුන්නා. ලැබුගින්න පැතිරෙන්නේ අනෙක් කුරුල්ලන් එක්කම මේ වටුකුරුළු ජෝඩුවටත් මරණ බයෙන් පැනලා යන්න සිද්ධ වුණා. එයාලට වටු පැටියාව බේර ගන්න නම් ක්‍රමයක් නැහැ. අහිංසක පුංචි වටු පැටියා කඩුවෙන් එළියට ඇවිත් තාම තිහාට ඇවිල්ලා නැහැ. පුංචි කකුල් වගේම අත්තරු දෙකක් තාම සවිමත් නැහැ. මැරෙන්න දාලා ගියා වගේ. පැටියාට ගිනිගුඩට මූණ දෙන්න සිද්ධ වුණා. අම්මේ තාත්තේ මට අත්තර තිබ්බනම් මම ඉගිල්ලලා යනවා. මගේ කකුල් හයිය වුණා නම් ඇවිදලා හරි බේරෙනවා. එහෙම වුණා නම් මරණය මල් ළඟට එනකම් මේ විදිහට බලන් ඉන්න ඕනේ නෑ. වටු පැටියා තමන්ට උරුම වෙලා තියෙන ඉරණම ගැන කල්පනා කළා. උන්චි තමාට ඉන්නමද පිලිස්සෙන වෙනව නේද කියලා. අපේ අම්මයි තාත්තයි මරණ බයෙන් මාව දාලා පැනලා ගියා. මට දැන් බාහිර කිසිවෙකුගෙන් පිටක් ලැබෙන්නේ නැහැ. දැන් මම මොකද කරන්නේ? මෙතන මෙහෙම ඉන්න බෑ. රත් වෙනවා. මම මොකද කරන්නේ? මං වටේටම ගින්දර. අතීත ජීවිත තුලදී රැස්කරන ලද පාරමිතා නම් වූ මහා පින්බලයෙන් යුතු මේ පොසත් වටුකුරුළු පැටියා සිත පාලනය කළා. සත්‍යයේ කුසලයේ බලය ලෝකේ හැමදා තිබෙන සනාතන දෙයක් බව සිහිපත් කළා. මට කවුරුත් උදව් කරන්නේ නැත්නම් මම්ම මට උදව් කරගන්න ඕනේ. වටු පැටියා අතීතේ පින්නිවන් පාවා දාන බුදුරජාණන් වහන්සේලාගේ මහා පින් බලය ගැන සිහිපත් කළා. කුසලයේ ධර්මයේ මහා සත්‍ය බලය සිහිපත් කරලා සත්‍යක්‍රියාවක් කළා. මට අත්තට තිබ්බට තාම පියා බණ්ඩ බෑ. මගේ සිල් කකුල් වල ඇවිදින් බැටියක් නෑ. මට දෙමව්පියන් හිටියත් ඔවුන් බයේ පැනලා ගියා. මේක සත්‍යක්. මේ සත්‍යයේ අනුභවයෙන් මේ කින්දල් නිවේවා. මටත් අනෙක් සත්තුන්ටත් හිංසාවක් නොවේවා. හිංසාවක් නොවේවා. වටුකුරුළු පැටියා සම්බුද්ධවරුන්ගේ මෛත්‍රී ගුණ මුල් කරගත් මහා කරුණාවත් පින් බලයක් සිහි කරලා තමා තුළ තිබෙන සත්‍යේන සත්‍යක්‍රියා කළාම බුරුබුරා නැගෙන ගිනිදැල් එකපරම නිවී ගියා. ඒ ප්‍රදේශයේ මේ සම්බුදු කල්පේ පුරාවටම ලැබුගිනි නොඇවිලෙන කල්පස්ථායි ප්‍රාතිහාර්යයක් පිහිටියා. මේ ජාතක කතාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ නොඑක ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කළා. එය අසා සමහර භික්ෂුන් වහන්සේලා සෝවාන් වුණා. සකුද්දාගාමි හෝ අනාගාමි හෝ අරහත් ඵලයට පත් වුණා. එදා වටුකුරුළු ජෝඩුව උනේ භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කල දෙමාපියන් වූ සුද්ධෝදන රජු මහාමායා දේවිය. පුංචි වටුකුරුළු පැටියා උනේ ගෞතම බුදුරජාණන් වහන්සේ. සන්තිපක්ඛා අපතනා සන්තිපාදා අවංචනා මාතා පිතා ච නිඛන්තා ජාත වේද පටික්ඛමාති. පිහාටු තිබුණද පියවන්නට බෑ. දෙපා තිබුණමුත් ඇවිදින්නට බෑ. මගේ මව්පියෝ පියා භාගියෝ තත්ත්වය කිනේ
काया